අයිබෝන් සුබ උදෑසනක් අරග භූමියේ අතිශය සාමකාමී ඒක ඔබට කියන්නම ඕනේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපි සුපුරුදු විදිහට වෙනදා වගේ අපේ වැඩ කටයුතු ටික අපි ආරම්භ කරලා තියෙන්නේ අපිට අපේ තුවාල වෙච්ච අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ සුවෙන් ඉන්නවා ඒකත් ඔබට මේ වෙලාවේ කියන්න ඕනේ විශේෂ දෙයක් ඔබට කියන්න ඕනේ අරගලයත් එක්ක හදවතින්ම බොක්කෙන්ම සම්බන්ධ වෙලා ඉන්න ගමේ ඉන්න නගරේ ඉන්න අපේ ආදරණීය යාළුවන්ගේ නිහිරියන්ගේ ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා ප්‍රචණ්ඩත්වය අතට ගත්තොත් අපිට මේ අරගලයේ අතරමඟ නවත්තන්න වෙනවා ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව අපි ඉන්නේ අපේ අරගලයේ ජයග්‍රහණයේ අභියස මහින්ද රාජපක්ෂ අත උදෑසන අරලියගහ මන්දිරයෙන් ඉවත් වෙලා ගියා අපේ අරගලයේ සටන් පාටේ ගෝටා ගෝ හෝම් මේ ජයග්‍රහණයට කිට් වෙන්න තව අපිට සුළු පියවර කිහිපයක් තියෙනවා. ඉතින් ජයග්‍රහණයේ අරගලයේ ජයග්‍රහණයේ අභියස ඉන්නකොට ප්‍රචණ්ඩත්වය අපි අතට ගත්තොත් අපිට මේ අරගලයේ අතරමඟ නවත්තන්න සිද්ධ වෙනවා. නීතිඥ සංගමයේ මේ අරගලයත් එක්ක මුල සිටම සම්බන්ධ වෙලා හිටියා. ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා. අපි ප්‍රචණ්ඩත්වයත් එක්ක නම් මේ අරගලයේ අරගෙන යන්නේ ඔවුන්ට කිසිම නීති සහයක් ලබා දෙන්න බැහැ කියලා. ඒ වගේම තමයි ප්‍රචණ්ඩත්වය අතට ගත්තොත් ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවා මේ අරගලයේ මර්ධනය කරන්න ඉතාමත් ලෙහෙසියෙන්. ඒ නිසා මචං ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා. අපි ඊයේ රාත්‍රියේ සිදුණු දේවල් බලාපොරොත්තු නොවිය යුතු දේවල්. ඒ වගේ දේවල් මීට ඉස්සරහට වෙන්න දෙන්න එපා. අපි අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න අපි අවකාශය ලබා දෙන්න ඕනේ. සිදුවීමක් වුණා අපි අතිශය ඒ පිළිබඳව අපිට කනගාටුවක් දුකක් වේදනාවක් තරහක් තියෙනවා. හැබැයි මේ සියල්ලම අපි යටපත් කරලා මේ අරගලයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි අපේ කැපකිරීම ලබා දෙන්න. ඒ නිසා ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා. අතට ගත්ත පොල්ල යකඩ පොල්ල සියල්ලම පැත්තකින් තියන්න. අපි අරගලයේ තේමාව සාමය සහ ආදරය මේ ආණ්ඩුවටවත් කිසිම කෙනෙකුට අත තියන්න බැරි වුණේ මෙන්න මේ බලවත් වූ කාරණා දෙක නිසා. ඒ නිසා ආදරයයි සාමයයි මේ අරගලයේ දිගටම තියෙන්න ඕනේ. ඒක නැති වෙන්න දෙන්න එපා. ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා. පුළුවන් තරම් අපි සාමකාමීව මේ අරගලයේ අරගෙන යමු. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම අද වේවිද්දි මහජන ඇතර නීතිය හැමතැනටම දාලා තියෙනවා. එහෙම තියෙද්දි අවසරය අරගෙන මිනිස්සු මේ ස්ථානයට එනවා කතා බහ කරනවා. අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පොලිසිය මහතුරු සහ හමුදාවේ මහතුරු ඔබ දකින්න ඇති හමුදාවේ නිලධාරීන් හැමතැනම ඉන්නවා බැරියස් දාලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙකුගේ කිසිම කරදරයක් කිසිම හානියක් නැහැ. ඔවුන් සාමය ස්ථාපිත කරන්න තමයි මේ ඔවුන්ගේ රාජකාරිය කරන්නේ. ඔවුන් ලොකු සහයෝගයක් ලබා දෙනවා අපිට. මේක මේ වෙලාවේ මේ පිළිබඳව අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ නිසා මචං අවසාන වශයෙන් උත් කියන්න තියෙන්නේ ප්‍රචණ්ඩත්වය නෙමෙයි අපේ අරගලය. අපි අරගලය අරගෙන යන්නේ ආදරය සහ සාමය මුල් කරගෙන. ඒ ආදරය සහ සාමය කියන්නේ ප්‍රචණ්ඩත්වයට වඩා ඉතාමත් බලගත් අවියක්. ඒකත් එක්ක අපි ඉස්සරහට යා. අපි ජයග්‍රහණයේ අභියස අපි ඉන්නේ. අපි ජයග්‍රහණයේ සමරන්න ඕනේ. ඒ සමරනකොට අපි හැමෝම මේ අරගලයත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝම එකට ඉන්න ඕනේ. ඒක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. අරගලයට ජය වේවා සිරිතනට උසාවයි. ජනතා අරගලයට ජය වේවා.